අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ඇමරිකානු නියෝජිතින් ජනපති සහ අගමැති හමු වෙයි ජනතාව විඳින දුෂ්කරතාවල වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුයි නීතිඥ සංගමයේ කියයි ජනාධිපති ගෝඨාභය හා අගමැති රනිල් ගෙදර නෙමෙයි වෙන රටකටම යන්න ඉන්දන මිල තීරණය කරන්නේ IOC එක නම් අයෝ කංචන ඔයා කොහොල්ල බබා වගේ අද ටෙලිවැකියෙන් මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට අමරිකානු රජයේ ඉහළ නියෝජිතයින් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ හමු වී තිබෙනවා ජනාධිපතිවරයා හමු වූ දූත පිරිස ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උපකාර කරන ලෙස අමරිකානු ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සිදු කරන සාකච්ඡා සඳහා සිය සහයෝගය ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා හමු වූ අමරිකානු දූත පිරිස ප්‍රකාශ කර සිටියේ अमेरिकानो राज्य डिपार्टमेंटो सह बांडागार डिपार्टमेंटो नियोजने करन दूत पिरिस जनाधिपति ගෝඨාභය රාජපක්ෂ हमु वी तिबेनवा ए कोलंब कोटुव जनाधिपति मंदिरेदी मेहिदी अमेरिकानो राज्य दूत पिरिस प्रकाश करत्ते जात्यंतर मूल्य अरमुदल समग ऐति करगिन तिबेन संबंधताव शक्तिमत्व पवत्वागिन यामट सैम मट्टमकदीम अखंडव सहाय लबा देन बवाय श्रीलंकावे अनागतये पिलिबंदव अमेरिकानो जनाधिपति जो बाइडन इता उनंदुवेन पसुवन बवाय अमेरिकानो राज्य दूत पिरिस पवसा ऐत्ते मे සිරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත් අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමටත් කටයුතු කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අවධානමට ලක්ව සිටින පෞල් වෙත සහන ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහාද එය ධනාත්මකව බලපැවැත්වෙනු ඇති බවයි දූත පිරිස විශ්වාසය පළ කර ඇත්තේ. ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකුව වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බවත් ඇමරිකානු රජයේ නියෝජිතයින් පවසා තිබෙනවා මේ අතර ඇමරිකානු රජයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහා තාක්ෂණික සහාය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය එකඟ වී තිබෙනවා. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සිදු කරන සාකච්ඡා සඳහාද සිය සහයෝගය ලබා දෙන බවයි ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ. රටේ ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා පිළිබඳව ජනාධිපති සහ සියලු දේශපාලඥයින් වගකිව යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් මේ වෙන පිට රටේ පවතින දරුණු ඉන්ධන හිඟය හමුවේ ජනතාවට මුහුණ දීමට සිදු ඇති දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සහ අනිකුත් අදාළ සියලු දේශපාලඥයින් බාරගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවසනවා. පසුගියදා ඉන්ධන නෞකා මෙරටට පැමිණෙන දින සම්බන්ධව නොයෙකුත් නිවේදන නිකුත් කළද අවසානයේ ඒවා බොරු පොරොන්දු බවට පත් කරමින් නැවත ඉන්ධන නෞකා එන දිනයක් පිළිබඳ සහතික කළ නොහැකි බවට රජය නිපේදනය කළා. මෙලෙස රජයේ වගකීම් විරහිත නිවේදන හරහා පැහැදිලි වන්නේ බලධාරීන් ජනතාවට පවතින තත්ත්වය පිළිබඳ නිසි තොරතුරු සංගවමින් ජනතාව අඳුරේ තැබීමට කටයුතු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි වත්මන් තත්ත්වයේ බරපතලකම තේරුම් ගන්නා ලෙසයි නීතිඥ සංගමය පවසන්නේ. එසේම ශ්‍රී ලංකා රජය කෙරෙහි ජාතික සහ ජාත්‍යන්තර විශ්වාසය නැවත ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් රජයෙන් සහ අනිකුත් සියලුම දේශපාලන පක්ෂවලින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටිනවා. පවතින තත්ත්වය තුළ සහ අඛණ්ඩ ඉන්ධන සැපයීම සඳහා රජයේ සැලසුම් යාවත්කාලීන සහ ප්‍රමාණවත් තොරතුරු මහජනතාවට පහම ලබා දිය යුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය දුහුරේ කටයුතු මෙහෙයවීමට කිසිදු දැනුමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. අගමැති රනිල් වික්‍රමසිංහටත් මේ රට ගොඩ ගන්න දැක්මක් නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ අද කුරුණෑගල පැවති ජනහමුවකදී. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තකතිරු මෝඩෙක් මතක තබා ගන්න. ඔයාට ඔය ජනාධිපති අටමඟල කරන්න තේරෙන්නේ නැහැ කරුණාකර යන්න. යට තේරෙන්නේ යට දන්නේ කවුරු හරි ගිහිල්ලා කිව්වහම පොහොර නතර කරන්න කියලා නියම වැඩේ කියලා ඒක නතර කරනවා. ඕන් ජනාධිපති කවුරු හරි ගිහිල්ලා කිව්වහම මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මුදල් අච්චු ගන්න කියලා ඕකේ රයිට් කියනවා. කවුරු හරි ගිහිල්ලා කිව්වහම මේ වැඩේට තියෙන්නේ පාසල් වාහනක කියලා ඒකත් වහනවා. කවුරු හරි ගිහිල්ලා කිව්වහම
ශ්‍රී ලංකාව දැන් හැම රටක් ඉදිරියේම ධනගහන අභිමානීය නැති රටක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා සුපිරි අගමැති කෙනෙකුගෙන් වා රට ගොඩ ගන්නා බවට ආණ්ඩුව පෙන් වූ බොරු නාටක සියල්ල ජනතාව හමුවේ හෙළි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඉන්දන හිඟේ හමුවේ මුළු රටම කඩා වැටිලා තිබෙන රැකියා හිමි වෙලා අහන්නට ලැබෙනවා ඇමතිවරු කණ්ඩායමක් දැන් යනවලු විදේශීය රටකට තෙල් ඇනුම් කරන්න මම අහන්න කැමතියි මේ සැලසුම් ආණ්ඩුව බාර ගන්නකොට තිබුණේ නැත් අහන්නට ලැබුණේ සුපිරි අගමැතිවරේ සුපිරි ඩොලර් ප්‍රමාණයක් එක්ක තනතුර බාර ගන්න රටම අන්දවල රටටම බොරු කියලා ට්විටර් පණිවිඩ වලින් සමාව ගන්න වැඩබැරි ආණ්ඩුවක් මේ තියෙන මුළු රටම මං මුලා කරලා මුළු රටම විනාශ කරලා දැන් අපේ රට දනින් වැටි වැටි ලෝකේ සංචාර කරනවා සල්ලි ඉල්ල ඉල්ල රජයට අපි කියනවා ඇස්බෙන්දුම් නූල් සූත්‍ර ගේම් ගහන්න එපා මොකද්ද අපේ රටට මේ වුනේ කෝ අපේ රටේ අභිමානේ අපේ රටේ තෙල් පිරවුම්හයි පිට රටවල් වලට විකුණන්නටත් යනවා ඒ ඔක්කොම ඇස්සේ ගෑස් වලින් ඩොලර් කොමිස් ගහනවා මේ රටේ ජනතාවගේ महजन संपदाय मंत्री विमल वीरवंशे मुल्कर रज बलशक्ति सपयुमे मंत्री वड़या वेडिदुरटा විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහත්මයා කියනවා ලංකාවේ තියෙන IOC පමණක් නෙවෙයි ඉතුරු වෙලා තියෙන පෙට්‍රල් ෂෙඩ්ස් ඉතුරු ප්‍රමාණයත් ඛනිජ තෙල් නිපදව රටවල සමාගම් දෙක තුනක් අතරේ බෙදී යන පරිදි කළ යුතුයි ඒ කියන්නේ එකකින් අදහස් වෙන්නේ පෙට්‍රෝලියම් එක වසා දැමිය යුතුයි කියන එක අදහස් රජය බලශක්ති සැපයීමේ වගකීමෙන් ඉවත් විය යුතුයි කාන්චන විජේසේකර මැතිතුමාට අනුව සිරිමාව බණ්ඩාරනායක මැතිණිය එදා ගෙන තියෙන පියවර වැරදි එදා ඔය කැරටෙක්ස්ලා අර ටෙක්ස්ලා මේ ටෙක්ස්ලා ඔක්කොම හිටියා වගේ හිටියනම් කංජන විජේසේකර අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව අද මෙහෙම අර්බුදයක් නැහැ. දැන් වෙන වෙලාවක මේක කිව්වනම් පෙට්‍රෝලියම් එක මේ සේවකයේ වෘත්ති සමිති දැන්ද පාරට බැහැ. දැන් පාරට බහින පෙට්‍රෝලියම් එකක් නැහැ. ඒකත් වැහිලා. සාමාන්‍ය තත්ත්වෙකදී අත තියන්න බැරි වැඩවලට මේ වගේ තත්ත්වයක් පාවිච්චි කරනවා අත තියන්න. අර්බුදය පුනරුදේ බවට පත් කරගන්න මාර්ගයේ වෙනුවට තියෙන පණන්කටත් නැති කරගන්න මාර්ගයට අර්බුදයෙන් අර්බුදයට උස්සන්න කරන මාර්ගය තමයි මෙරට අද වර්තමාන පාලකයන් විසින් ඇදගෙන යමින් තිබෙන්නේ. දැන් ඔන්න කියනවා ඇමතිවරු දෙන්නේ ජනවාරුවක් එහෙම මේ ගෝණිකගේ ඇමතිවරු ගියයි කියලා ඒ වගේ කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ අපරාධයකට යන්න දුන්නොත් ටිකක් කාන්දු සරිනු විදමෙන්. දැන් මට ආරංචියේ කැමති කෙනෙක් ගිහිල්ලා ඉන්දලන්ත හොඳ සුපිරි හෝටලයක ඉන්නවලු. ඉතින් මේ වෙලාවට අඩු ගහන්නේ අමතිවරුන්ට වගකීමක් නැද්ද රටකට ගියොත් අඩු ගන්න එහේ තානාපතිට දිනවනේ නිල නිවසක් ඒකේ හිස් කාමරයක් දෙකක් ඇතිනේ ඒකටවත් වෙලා ඉන්න බැරිද මේ ඇමතියට මේ වෙලාවේ පෙන්වන්න ඕන ආදර්ශයක නෙවෙයිද එක කරුවක්වත් නැති හෝටලයකට වෙලා ඉන්න බැරිද මේ මහජනතාවට යම්කිසි අපේක්ෂාව බලාපොරොත්තුවක් දල්වන කිසිම ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව පැත්තේ පේන්නේ නැ මේ කසිකබල් පාලනය වෙනුවට සර්වපාක්ෂික පාලනය පිටුවන් ඉදිරිපත් වෙන්නේ මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය
රටක ශක්තිය බල ශක්තියයි රටක ජාතික ආරක්ෂාව රැඳිලා තියෙන්නේ බල ශක්තිය මතයි රටකට ඉන්ධන නැත්නම් රටකට විදුලිය නැත්නම් ඒ කියන්නේ ඒ රට ආපසු ගල් යුගයට ගමන් කරන රටක්ම විය යුතුයි අපේ රටේ පාලකීන් හිතන්නේ ජාතික ආරක්ෂාව කිව්වහම අඩියෙන් අඩිය මහපාරේ හමුදාව දාලා තියාගෙන ඉන්න එක කියලා මේ කපටි නරි රැළ තාම ඉන්නේ සිංහ වෙසින් ඊයේ ඉන්ධන නොමැති ඇමති කංචන කියූ සියලු කතා ඇතුලේ තිබුණු භයානකම ප්‍රකාශය එයා හංගලා කිව්වේ වටේ ගිහින් කිව්වේ කංචන හදන්නේ අපවත් වටේ අරගෙන යන්න කතාව මේකයි තෙල් ගේන ආයතන දෙකයිනේ තාම තියෙන්නේ එකක් සිපෙට්කෝ එක ඒ කියන්නේ රජයේ ආයතනය අනික IOC එක ඉන්දියානු ඔයිල් සමාගම අපි ගාව තෙල් නැහැ කවුරුත් ණයට දෙන්නෙත් නැහැ ඇයි තින් ණය ගෙවන්නේ නැති නිසා කවුද ණයට දෙන්නේ නමුත් ඉන්දියානු ඔයිල් තිබුණා ඒ කියන්නේ IOC එකේ තෙල් තිබුණා කංචන ගිහින් එයාටත් තෙල් ටිකක් ඉල්ලගත්තා ඒ කියන්නේ සිපෙට්කෝ එකට ඉල්ලුවා කොහොමද ඉන්දිය ඔයිල් සමාගමේ පාට් එක දෙන්න පුළුවන් හැබැයි ගාන වැඩි කරනවා නම් විතරයි දෙන්නේ කංචන පූස් පැටිය වගේ ඥාව් කියලා හා කිව්වලු අහන්නකෝ කංචනගේ වචන වලින්ම අපි ලංකා IOC සමාගමත් එක්ක මම ඊයේ සාකච්ඡා කරා පෙට්‍රල් සංචිත ඔවුන් සතු දින සංචිත වලින් ඔවුන්ගේ පිරුම් හල් වලට ඔවුන් ඊයේ නිකුත් කරන්න ආරම්භ කරන බව කිව්වා නමුත් ඔවුන්ට ගැටලුවක් තිබුණා මිල පිළිබඳව මොකද අපි මිල සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙලා තිබුණේ හැම මාසයකම හෝ සති දෙකකට වතාවක් එතර මාසෙ පිරෙන්න තිබුණේ 23 වෙනිදා නමුත් අපි ඉන්ධන නොමැති නිසා ඒ මිල ගණන් සංශෝධනය ගියේ නැහැ අපි දෙගොල්ලම කතා කරගත්තේ 24 වෙනිදා බලාපොරොත්තු වෙච්ච නැව ආවට පස්සේ මිල ගණන් සංශෝධනය සිදු කරමු කියලා නමුත් අපිට ඊයේ රාත්‍රී අපිට වෙන කරන්න විකල්පයක් තිබුණ නැහැ ඉන්දියන් IOC සමාගමෙත් අපෙත් තිබෙන තොග අලවි කිරීම සඳහා මේ මිල සංශෝධනය කළ යුතුව තිබුණා කංචන හරියට මේ බලහත්කාරයෙන් පුප්පපු පොට්ටුවක් වගේ කියලයි අද ටෙලිවැකියෙන් ලියන්න වෙන්නෙම දැන් ඇත්තටම මේ තමයි ඉන්දියානු හයිය දැන් අපට වෙමින් තිබෙන විනාශය ඉන්දියානු ඔයිල් සමාගම දැනටමත් අධික ලාභ ලබන ආයතනයක් සිපෙට්කෝ එකටත් පෙට්‍රල් ඩීසල් විකුණලා දැන් ලාභයිලුනේ පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 15.57ක් සිපෙට්කෝ එකට ලාභයිලු පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 68.61ක් ලාභයිලු දැන් සමහර ෂෙඩ් වල ගහන්න තරමක් ගහන්නෙම 95නේ මොකෝ අපි දන්නවද 95යි 92යි හොයාගන්න බීලා බලන්නේ ඇයි නේද ඒකත් වෙනමම කූට බිස්නස් එකක් වෙලා ඒ කියන්නේ 95මයි ගේන්නේ ගහන්නෙත් 95මයි ඩීසල් ලීටරයකින් රුපියල් 8.52ක් තාම පාඩුයිලු නමුත් සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 20.21ක් ලාභයිලු මේ සිපෙට්කෝ එකටනේ ඔය දැන් වහලා දාන්න හදන හැමදාම පාඩු ලැබපු රාජ්‍ය ආයතනයනේ නේද ඒකටත් ලාභයි පාඩු ලැබන සිපෙට්කෝ එකටත් එහෙම ලාභයි නම් දිගටම ලාභ ලැබමින් සිටි IOC හෙවත් ඉන්දියානු ඔයිල් සමාගමට දැන් කොහොම ලාභයක් ඇද්ද අපි හුරගෙන කාලා හරි කමක් නැහැ ඉන්ධන ටික පෝලිම් නැතුව බෙදහල්ලකෝ ඒකත් නැහැ හිඟේ තියාගෙන ජනතාවගේ අවශ්‍යතාවයේ බිල්ලට අරගෙන මේ තක්කඩි රටේ තියෙන ඉතිරි රුපියල් ටිකත් හූරගෙන කන්න හදනවා. ඒ මදිවට කංචන කියන ඉන්ධන බබා අර කොහොල්ල බබා වගේ හතර අතේ බොරු කියන්න ගිහිල්ලා හැම තැනම අලෝගෙන අනාගෙන. ඇත්තම කතාව මේ හදන්නේ රටේ ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරිය මේ ඉන්දියානු සමාගම් අතට පත් කිරීම කියලාමයි අපට නම් කියන්න තියෙන්නේ. බැලූ බැල්මට පේන්න තියෙන්නේත් ඒකයි. දැන් කටාර් වලටයි රුසියාවටයි යනවා තෙල් දෙනවද කියලා අහන්න. අඩියටම තෙල් හිඳිලා සතියක් දෙකක් රටම පැරලයිස්සලා අංශභාගේ හැදෙනකන් ඉඳලා තමයි මේ උන්දලට තෙල් අහන්න යන්න මතක් වුනේ. මොනතරම් කාර්යක්ෂම ආණ්ඩුවක්ද නේද? මොනතරම් කාර්යක්ෂම මැතිඅමතුරු කණ්ඩායමක්ද නේද? ඇත්තටම දැන් අපේ රටේ ඩොලර් ඇත්තෙම නැද්ද? මේක තමයි බරපතලම ප්‍රශ්නේ අපට අහන්න තියෙන. ඒ කියන්නේ ඉන්ධන නැවක් දෙකක් අරගන්න තරම්වත් ඩොලර් නැද්ද? එක ඉන්ධන නැවකට ඇමරිකානු ඩොලර් මිලියන 40ක් 42ක් ඔය අතර වාරේ ගාණක් ගෙවන්න ඕනි. දැන් අඩුම ගානේ මේ ඩොලර් ටිකවත් එන්නේ නැද්ද? ඒ කියන්නේ විදේශ ප්‍රේෂණ නැත්නම් විදේශ ශ්‍රමිකීන්ගෙන් සත 5ක්වත් සත නෙමෙයි වැරදුනා. ඩොලරයක්වත් එන්නේ නැද්ද?
අපනයන වලින් ඩොලර් එන්නෙම නැද්ද? තේ මැණික් ඇඟලුම් කුළුබඩු ආදී කිසිම දෙයක් පිටරට යන්නේ නැද්ද? ඩොලර් එන්නෙම නැද්ද? මේ ප්‍රශ්නයට මහ බැංකු වහාම පිළිතුරු දිය යුතුය. සංචාරකීම් නම් අඩු ඇති. අගමැති රනිල් අර ජාත්‍යන්තර මාධ්‍යකට කියූ පරිදි දැන් ඕනෙම සංචාරකයෙකුට ඇවිල්ලා ගෝටගෝගමට වෙලා කොඩිවනන්න පුළුවන්ලු ගෝටගෝ හෝම් කියාගෙන ගෝටගෝ හෝම් කියලා කොඩිවනවන ඉන්න තරම් මොලේ අමාරු හැදුණු විදේශ සංචාරකින් ඉන්න විදියක් නම් නැහැ. නමුත් ඔය එන සංචාරකින් ටික දෙනා හරි ඩොලර් ගේනවනේ. එතකොට ඇත්තටම මාසයකට ඩොලර් මිලියන 400ක් 500ක්වත් හොයාගන්න බැරි තරමටම ඩොලර් ආදායම වැටිලාද? ඒකට මහ බැංකුව ඇත්තටම උත්තර දිය යුතුයි. තෙල් නැව් දෙක තුනක්වත් ගෙන්න ගන්න බැරි තරමට මේ රටේ ඩොලර් ලැබීම සීරෝ වුණේ බිඳුවට වැටුනේ කොහොමද කියලා වග කිව යුත්තන් වහා රටට හෙලිදරව් කළ යුතුයි. එහෙම නැත්නම් අපට සිද්ධ වෙනවා ඔය කොයි කවුරු කවුරු ගැනත් ගොල්ෆ් ගගහා ඉන්නේවත් ඉස්සරහට කියන්න. එහෙම නැත්නම් මේ ක්‍රියාත්මක වෙන්නේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් කියලායි අපට කියන්න සිද්ධ වෙන්නේ. ඉන්ධන හිඟය හදලා මිලත් හිතූ හිතූ ගානට ඉහළ දාන්න ඉඩ දීලා ඉන්දියාවට සමස්ත බලශක්ති පාලනයම බාර දෙන්නද හදන්නේ? ඇත්තටම දෙන්න නම් යන්නේ කෙලින් කියන්න. එහෙම වුණොත් ඉන්දියන් රුපියල් ටිකක් හරි හොයාගන්න බැරියයි අර තූත්ති කුඩිය හිඟන්නට කියලා පෝස්ට් කරලා හරි ගෙන්න ගන්න වෙනවා. දැන්මම රටට ඇත්ත කියන්න කංචන. තවත් බොරු කියක ඉන්න එපා. ඇත්තම කිව්වොත් අප නිරන්තරයෙන්ම කියන පරිදි මේ රටට ආදරේ මිනිස්සු අත නෙවෙයි දැන් මේ රටේ පාලනේ තියෙන්නේ. රනිල් ආදරේ රාජපක්ෂට, රාජපක්ෂලා ආදරේ ඩොලර් වලටයි රත්තරන් වලටයි. කොහොම හරි බලේ තියාගන්නයි රාජපක්ෂලගේ ඊළඟ ආදරය තියෙන්නේ. ඔය පැත්ත මාරු කරලා ජාති ආගම රටේ ආර්ථිකය ගොඩ ගන්න හදන මාර ජාති මාමක ජාති හිතයිෂී කට්ටිය ඉන්නවා නේද? මනුෂලා, හරින්ලා, නිමල් සිරිපාල්ලා, සුසිල්ලා, විජේදාසලා, අමරවීරලා. ඇත්තටම බලලෝභීන් මිසක් වෙන කවුරුත් නෙමෙයි. මාළුන්ට ජලය නැතුව ඉන්න බැහැ වගේ ඔය උන්නහැලගේ ඉතිහාසය අරන් බලන්නකෝ. බලය නැතුව ඉන්න බෑ. දැන් තවත් 20ක් 25ක් විතර මැති ඇමතිකම් ගන්න අද හෙටම පණින්න බලාගෙන ඉන්නවලු. ඒ කියන්නේ පැත්ත මාරු කරන්න, පපුවට ගහගෙන ජාතිය ආරක්ෂා කරන්න ඕනේ, රටේ මිනිස්සුන්ගේ දුප්පත්කම නැති කරන්න ඕනේ, අපේ රටේ මිනිස්සුන්ට එහෙම මැරෙන්න දෙන්න බෑ කියලා අද හෙට තව 10ක් 15ක් පපුවට ගහගෙන පැත්ත පයින්ව ෂුවර් එකටම බලාගෙන ඉන්න. හරිද? ඇත්තටම අපට ආදරේ නම් ඔය කට්ටියම පින් සිද්ධ වෙයි, ගෙදර යා යුතුයි. අලුත් පරපුරකට රට දෙන්න. මොකද ඔය අය ඔයිට ඉස්සලා විවිධ තනතුරු දනමින් විවිධ සෙල්ලම් දාපු අය. කරපු මෙලෝ දානයක් නෑ මේ රටට. අප මුල සිටම නිරන්තරයෙන්ම කියන්නේ මේ රටේ ඩොලර් අර්බුදේ ඉබේ ඇති වුණේ නෑ කියලාමයි. ඩොලර් නිකන් වාෂ්ප වුණෙත් නෑ. අප මීට පෙරත් කිව්වා මේ රටෙන් ඩොලර් බිලියන 19ක් 20ක්වත් අඩුම ගානේ නීති විරෝධී විදියට කොහේ හරි පිට වෙලා තියෙන්න ඕනේ කියලා. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයෙක් කියන විදිහට නම් මේ ප්‍රමාණය ඩොලර් බිලියන 40ක් 45ක් විතර වෙනවලු. අහලා බලන්නකෝ වාසුගේ මේ කතාව. ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට් එකේ කියනවා 2009 ඉඳලා 2016 වෙනකොට ලංකාවෙන් අයතා පරිදි ඩොලර් බිලියන 45ක් පිට වෙලා තියෙනවායි කිය. ඉතින් මේ අයතා පරිදි පිට වෙන විශාල මුදල් සම්භාරය අපි රටේ ඉතුරු කරගත්තොත් අපට ඩොලර් ප්‍රශ්නයන්නේ. මේ ඩොලර් ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ ජාවාරංකාරීන්ට ඕන හැටියට මේ රටේ තමන්ගේ කටයුතු කරගන්නට ඉඩ දීලා ආණ්ඩුව ඒවායේ පංගුකාරයෝ වෙලා තියෙන. ආණ්ඩුවේ අය ඒවායේ පංගු බෙදාගෙන තියෙනවා. මෙන්න මේ නිසයි මේක වෙලා තියෙන්නේ. අපට ඕනේ අවංකව සේවය කරන විධායකයක්. ඒ වගේම ඒ විධායකයේ අවංකභාවය ප්‍රශ්නයට ලක් වෙනවා නම් එය පරීක්ෂණයට ලක් කරන ක්‍රමවේදයක්. අපි දන්නවා කෝප් එකේ කෝපයකේ අධ්‍යයන බලය මීට වඩා බලවත් කරන්න ඕන. ඒ පිළිබඳව වගකිවිය යුතු ඇමතිවරුන් ගැන අවශ්‍ය පරීක්ෂණ කිරීම දක්වා එවැනි බලතලයක් අපි ඉදිරි කාලයේදී කෝප් එකට ලබා දීමට කෝපයකට ලබා දීමට ක්‍රියා කළ යුතුයි. දැන් එකක් ඉතා පැහැදිලි. ඒ ඩොලර් අර්බුදය මෙරට නින්දිත හොර දූෂිත දේශපාලන නඩේ විසින් විශේෂයෙන් රාජපක්ෂ පවුලට සම්බන්ධ අයගේ එකමුතුකමෙන් නිර්මාණය වූවක් කියලා. මොනවා කරන්නත් පෙර රනිල් ඔයත් ගෝඨාභය ඔයත් දැන් ගෙදර නෙමෙයි රටෙත් නොඉඳ යා යුතුයි කියලයි අද ටෙලිවැකිය මතක් කරන්නේ.
වරාය සේවකයන්ගේ අතිකාල සහ කජුවලට යන වියදම ගැන අපත් පසුගිය ටෙලිවැකියකින් කිව්වා. අපත් ඒ තොරතුරු ලබාගත්තේ කෝප් කමිටුවෙන්. කෝප් කමිටුවට ඇවිත් වරාය සේවකයන්ගේ කජු කන වියදමයි අතිකාල හෙවත් ඕටි ගැනයි කිව්වේ වරාය නිලධාරීන්මයි. ඊයේ වරාය වෘත්තීය සමිතිය ඒකාබද්ධ සංවිධානය කජු සහ ඕටි ගැන තම සේවකයන්ගේ පැත්තේ කතාව කිව්වා. වරාය රටට ආදායම් ගේන තැනක් රටට ලාභ උපයන තැනක් කොළඹ වරායේ මෙහෙයුම් අනිවාර්යයෙන්ම ආකර්ෂණීයයි. නමුත් පසුගිය කෝප් කමිටුවේදී වරාය නිලධාරීන් කිව්වා සේවකීන්ගේ ආහාර වේලේ කජු වලට විතරක් 2021 වසරේ 4 කෝටි 70 ලක්ෂයක් වියදම් කළා කියලා. අතිකාලෙහිවත් ඕටි වලට ගෙවන ගාණත් ඒ විදිහටම කිව්වා. ඇත්තටම පසුගිය සමහර කෝප් හෙලිදරව් ගැන අප ඊට පසු දිනක තව අදහසක් ප්‍රකාශ කළා. ඒ තමයි සේවකීන්ගේ වියදම්, සමහර නිලධාරි වියදම්, උළුප්පලා දේශපාලනඥින්ගේ හොරකම් නම් අමතක කරන්න එපා කියලා. කජු කතාවට පසු දින ටෙලිවැකියෙන් කිව්වේ යම් රාජ්‍ය ආයතනික කුමන හෝ අනවශ්‍ය වියදමක්, වැරදි වියදමක් තිබෙනවා නම් ඊට අනි වාරයේම සභාපති ගෙසිට මැති ඇමතිලා රාජ්‍ය ඇමතිලා වග කිව යුතුයි කියලයි. ඇත්තටම වරායේ සේවකීන්ට කජු ගිල්ලන්න ලොකුම අමාරුව තිබිලා තියෙන්නේ හිටපු ඇමතිට. කජු ටෙන්ඩරේ ඇමතිගේ හිතවතෙකුටයි දීලා තියෙන්නේ. ඇත්තටම සේවකීන් ඉල්ලලා තියෙන්නේ පෝෂ්‍යදායි පිරිසිදු ආහාර වේලක්. ඒක සේවක අයිතියක්. ඒ වගේමයි පැය 24ක් ඔවුන්ට හැමදාම උදේ 7ට ඔන් වෙන්නත් ඔෆ් වෙන්නත් වැඩ කරන්න වෙලා තියෙන්නේ ජාත්‍යන්තර නැව්වලට අවශ්‍ය නිවැරදි සේවය කඩිනමින් ලබා දෙන්නයි. සියත නාලිකාව හරහා දෛනිකව කරුණු ඉදිරිපත් කරන ටෙලිවැකිය සම්බන්ධයෙන් වරාය සේවකෝ බහුතරයක් ඉතාමත්ම ආස්වාදයෙන් ඉතාමත්ම කැමැත්තෙන් ටෙලිවැකිය අගය කරමින් නරඹන සේවක පිරිසක් තමයි වරාය ඉන්නේ. නමුත් පහුගිය සිකුරාදා ඉදිරිපත් කරපු ටෙලිවැකිය කරුණු සම්බන්ධයෙන් වරාය සේවකින්ගේ යම් හිත්රිදවීමක් සිද්ධ වුණා. වරාය සේවකෝ කජු දෙන්න කියලා ඉල්ලලත් නැහැ. වරාය සේවකෝ ඉස්සෝ දෙන්න ඉල්ලලා කියලාත් නැහැ. දැල්ලෝ දෙන්න ඉල්ලලත් නැහැ. මාළු දෙන්න ඉල්ලලත් නැහැ. කිසිම දෙයක් වරාය සේවකෝ ඉල්ලලා නැහැ. වරාය සේවකෙන් එකම ඉල්ලීම තියෙන්නේ පෝෂදායි ආහාර වේලක් දෙන්න කියන එක. නමුත් අපි දන්නවා රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා අමාත්‍යංශය බාර ගන්න කලින් නුත් වරාය සේවකීන්ට මාසෙකට වරක් දෙවරක් කජු ලබා දුන්නා. නමුත් එතුමා අමාත්‍යංශය බාරගත්තට පස්සේ මාසෙකට දවස් 8කට හෝ ඊට වැඩි කාලයක් කජු දෙන්න පටන් ගත්තා. ඒ කජු ලබා දීමේ ජවනිකාව පටන් ගත්තේ ඒ නාට්‍ය පටන් ගත්තේ එතුමා අමාත්‍යංශය බාරගත්තට පස්සේ. විශේෂයෙන් මාසෙකට කජු කිලෝ 1100කට වැඩි ප්‍රමාණයක් වරායට දානවා. වරායට කජු දාන්නේ රුපියල් 4500ත් 4700ත් අතර මිලකට. මේ සඳහා මිල ගණන් කැඳ වෙනකොට අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ එකම සැපයුම් කරුවෙක් තමයි කජු දාන්නේ. මේ පිටිපස්සේ දේශපාලන හස්තයක් තියෙනවා කියන කාරණේ ඉතා පැහැදිලි. අපිට තොරතුරු තියෙන විදිහට මේ කජු ලබා දෙන්නේ ලෙෆ්නා සිලෝන් ටී කියන මහරගම ලියාපදිංචි ආයතනය. ඔවුන් කජු සඳහා ලියාපදිංචි වෙලා තියෙනවා. හැබැයි වෙන කිසිවෙකුට මේ ටෙන්ඩරේට ඉදිරිපත් වෙන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒක අවස්ථාවක තවත් ටෙන්ඩර් කඳුවේ කජු ලබා දීම සඳහා සැපයුම් ලබා දීම සඳහා ඉදිරිපත් වෙච්ච අවස්ථාවක ඒ ටෙන්ඩරේ වහාම කැන්සල් කරලා නැවතත් අර ලෙෆ්නා කියන සමාගමට තමයි ටෙන්ඩරේ ලබා දුන්නේ. ඒ නිසා මේ පිළිවෙත වහාම විගණනයක් කළ යුතුයි. දෙවනි කාරණේ තමයි රුපියල් මිලියන 5850ක අතිකාල වැය කළා තියෙනවා කියන කාරණේ. වරාය සේවය කියලා කියන්නේ ජාත්‍යන්තරව හා බැඳුණු ජාත්‍යන්තර නැව් සමාගම් හා බැඳුණු නැව් ආශ්‍රිත සේවා සපයන ආයතනයක්. ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව තමයි සේවා අමුර ක්‍රමය වරාය තුල සිද්ධ වෙන්නේ. ඒ වෙනුවෙන් වරාය සේවකීන්ට ඉරිදාද සෙනසුරාදාද පොයේ දවස්ද අවුරුදු දවස්ද ඒ කිසිවක් අදාළ නැහැ. බැඳිලා ඉන්නවා පැය 24 තුර පුරාම 365 දවස් පුරාම වරාය තුල වැඩ කරන්න. එදා ඒ කෝප් කමිටුවට ගිහිල්ලා ඇත්ත කතාව කෝප් කමිටුව ඉදරා කියන්න බැරි වෙච්ච සභාපතිවරයා ඇතුලේ නිලධාරීන් අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඔවුන් අසමත් වුණා වරාය සේවකෙන්ගේ අභිමානය රකින්න. ඔවුන් කරපු හොරකම් වංචා දූෂණ එලිදරව් වෙනක වළක්ව ගන්න වරාය සේවකෙන්ගේ මේ අතිකාල ගැන කතා කරා. ඒ අතිකාල ඔවුන් ලැබිය යුතු අතිකාල ප්‍රමාණයක් මිසක පිනටගත් අතිකාල නෙවෙයි. ඒ නිසා ඉතා පැහැදිලිව එදා ඒ කරපු කුප්ප වැඩේ වරාය සභාපතිවරයා ඇතුළු ඒ නිලධාරීන් ගිහිල්ලා අපි හෙලා දකිනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. ද
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.